දවස් 45 ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද? හැමෝම මේ ලංකාවේ ඉගෙන ගත්තේ ඉංග්‍රීසි කතා කරන්න නෙමෙයි. කෙනෙක් චැලෙන්ජ් කළොත් මේක බොරුවක්. ළමයි 40,000කට උගන්වලා දෙනවා. කිසිම කම්ප්ලේන් එකක් නැහැ. තවත් එක ක්ලාස් එකක් දෙයි. සල්ලි කඩා ගන්න බිස්නස් එකක්. අපිට සන්නාමයක් හැදිලා තියෙන්නේ අපේ ක්වොලිටි එක නිසා. දවසකට පැය දෙකක් කරලා හෙට ෆ්‍රී දවසක් දීලා. ෆ්‍රී නෑ. ඒක ප්‍රැක්ටිස් ඩේ එකක්. මේක අපේ මව් භාෂාව නෙමෙයි. සමහර අයද සිංහලත් බෑ තාම. අනිවාර්යයෙන්ම පුහුණු වෙන්න ඕන නැත්නම් කරන්න බෑ. මේක කතා කරන්න ඕන දෙයක්. නිතර නිතර කතා කරන්න ඕන දෙයක්. This is the golden era of technology. Hello Talk කියලා ඇප් තියෙනවා. Omegle කියලා ඇප් තියෙනවා. තෙල් බෙහෙත් කාර්ය වගේ ඉංග්‍රීසි උගන්වන්න කඩ තියෙනවා. කිසි මුනන්දුවක් නැතුව එයා දවස් 45කින් පිස්සුන අඩලාටලා ගිහින් ඉවරයි. ඉංග්‍රීසි අදාගත්ත නැහැ කියන්නේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි. ඔය ඉහළ වෙලේ ඉන්න මිනිස්සු සල්ලි දෙන මිනිස්සුන්ගේ ටූල් එක වෙපන් එක ඉංග්‍රීසි. ඉස්කෝලේ ඇතුළට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ළමයින්ට ඉංග්‍රීසි බැරි වෙන්නේ කොහොමද? පේපර් එකට 90ක් 100ක් ගන්න උගන්වන්න ඉස්කෝලේ සබ්ජෙක්ට් එකට පුළුවන් වුණාට කතා කරගන්න බෑ මේ. ඔය දෙන්න කියන්න හදන්නේ ලංකාවේ ඉංග්‍රීසි විෂය උගන්වන්න ඉන්න එක්ස්පර්ට්ස් ළම දෙන්න ඔය දෙන්න කියන්නේ ස්පෝකන් ඉංග්‍රීසි වලට ඔව්. ඔයගලත් එක හැරෙන්න කෙනෙක් නැහැ. එක්සිකියුටිව් ජොබ් එකට යන්න ඉංග්‍රීසි ඕන. ගමේ ළමයට ඕක නැහැනේ. නගරේක ගමේක ඉංග්‍රීසි ඉගෙන ගන්නවට කැමති නැහැ. මේක අලුත්ම කන්සෙප්ට් එකක්. අපි මේ ලංකාවට ගෙන ආපු කන්සෙප්ට් එකක්. ලෝකෙට ගෙන ආපු කන්සෙප්ට් එකක්. ඔයාලගේ ක්ලාස් එකට එන්න පුළුවන් වයස් සීමාවක් තියෙනවද? අනේ 10 ඉඳන් 80 වෙනකන් හරියට රෙකමෙන්ඩඩ් ඒ. අයි රටේ පාලකයන්ට කියන්න බැරි. අපි මේක කරලා පෙන්නන්නම්. මේක අපේ ප්‍රොෆෙෂන් එක. හැබැයි අපිට ටිකක් යනකොට තේරුණා මේක ඇවිල්ලා සමාජ අවශ්‍යතාවය. ඇයි ළමයා ළඟට අර උගන්නන්නේ නැත්තේ? එකපාරක් ක්ලාස් එකකට අපි දෙන්නට ආපු ක්‍රවුඩ් එක අපි බැලුවා දාන්න තැනක් ලංකාවේ දැන් ඉන්ස්ටිටියුට් එකක් නැහැ. නැද්ද වෙන ඕගලගේ ප්‍රොපෝසල් මේකම එක්ස්පෑන්ඩ් කරන්න. රෂ්‍යා වලසහා ඉන්දියා වලට අපේ මේ ප්‍රොජෙක්ට් එක ගෙනියලා දෙනවා. ඒ කියන්නේ ඉන්දියන්ස් ලාට රෂ්‍යන්ස් ලාට ඒක තමයි කියන්නේ. හා ඔව්. ඉංග්‍රීසි උගන්නන්න. මිනිස්ටර්ස් ලා අපේ ක්ලාස් වලට ඇවිල්ලා තියෙනවා. ක්‍රිකටර්ස් ලා සාමාන්‍ය අර බැරි අය කතා කරන්න හොඳට. සමාජ මාධ්‍යයේ සැරිසරන කොට දකින්න ලැබුණු ලිකන් සිතගත් ටැග්ලයින් එකක් තමයි දවස් 45න් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියන එක. බැලූ බැල්මට ලිකන් හරි ආසයි. දැක්කම දවස් 45න් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් කියන එක. ඇන්ඩ්‍රූ ඇත්තටම දවස් 45 ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන්ද? පුළුවන්. මම හෙව්වා කවුද මේ අය කියලා හොයනකොට තමයි ඇන්ඩ්‍රූ නේලක දෙන්න ගැන දැනගත්තේ. දැක්කේ හම්බ වුණේ සමාජ මාධ්‍යයේ ඉන්න ප්‍රසිද්ධයි. මම ඇහුවොත් මේක තනිකරම බොරුවක්ද කියලා. බොරුවක් නම් මෙච්චර කාල අපිට සර්වයිව් වෙන්න බෑ. දවස් 45 ඉංග්‍රීසි කර ගන්න පුළුවන්. චමල්ද ඒක ඔය ප්‍රශ්නේ අහන එකගෙන මම පුදුම වෙන්නේ නැහැ. මොකද ලංකාවේ අපි මෙච්චර කාලෙක ඔයා අපි ඉඳන් හැමෝම මේ ලංකාවේ ඉගෙන ගත්තේ ඉංග්‍රීසි කතා කරන්න නෙවෙයි චමල්ද. ඒ කියන්නේ අපි ටෙක්ස්ට් බුක් ඉංග්‍රීසි එකක් තමයි ඉගෙන ගත්තේ. එතෙන්දී කෙනෙක්ට හිතෙන්න පුළුවන් කොහොමද මේ වගේ ලැන්ග්වේජ් එක දවස් 45 කව කරන්න කියලා. අපි උගන්වන්නේ කතා කරන්න. අපි මේ ලැන්ග්වේජ් එක ළමයෙක්ට ඇඟට හුරු කරනවා. සහ ඒක අර ෆීල් එක අපි කියන්නේ ඕන දෙයක ෆීල් එක අපි දවස් 45කින් දෙන. නේලක කෙනෙක් චැලෙන්ජ් කළොත් මේක බොරුවක්. දවස් 45 කෝස් එක කරපු අය ඇවිල්ලා කිව්වොත් බොරු. අපි ඉගෙන ගත්ත දෙයක් නැහැ. සමාජ මාධ්‍ය වල සමහර ආයතන පිළිබඳව ගියපුවත් අපි දැක්කා. කිව්වොත් ඕගොල්ලෝ ලෑස්ති දෙයකට උත්තර දෙන්න. ඔව් ලෑස්ති. මොකද අපේ රිසල්ට්ස් තියෙනවනේ. අපේ හැමදාම අපේ ප්‍රැක්ටිස් බ්ලෙන්ඩඩ් එක කියන්නේ ප්‍රැක්ටිස් එක පුහුණුවත් එක්ක තමයි අපි පුහුණු කරන්නේ. ඒ වගේම අපේ මෙතෙක් අවුරුද්දට ළමයි 40,000කට උගන්වලා දිනු. කිසිම කම්ප්ලේන් එකක් නැහැ. කියන්නේ ඕන විදිහට අපි ආලට කතා කරන්න උගන්වනවා. කියන්නේ සරලව බින්දු විඳන් උගන්වනවා. කියන්නේ මේක අර ලෙවල් එකක් නෑ මහත්මයා. කියන්නේ බින්දු විඳන්ම යනවා. හැම ඉස්සයිඳම යනවා. මම සාමාන්‍ය රිප්‍රසන්ට් කරන්නේ ඉංග්‍රීසි වචනයක්වත් කතා කරන්න බැරි අය. එයාලා මොටිවේට් කරලා අනිවාර්යයෙන්ම කතා කරනවා. දැන් මට කියන්න ඉංග්‍රීසි කතා කරන්න වචනයක්වත් බැරි අය. කෙනෙක් ඕගල්ලන්ගේ නේලක ඇන්ඩ්‍රූ ඉංග්‍රීසි ඇකඩමි එකට අද ඇතුළත් වෙනවා. දවස් 45යි. ඒ කියන්නේ මාසෙ එකමාරයි. එයා ඔහුට හෝ ඇයට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් වෙලා එළියට යනවා කියන සහතිකයක් දෙනවද? අනිවාර්යයෙන්ම සහතිකය කියන්නේ මේ කොලයක් නේ මං අහන්නේ. අනිවාර්යයෙන්ම දෙනවා චමද. මොකද මේ ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් අපේ සෝෂල් මීඩියා අපි ඔක්කොම දාන්නම් ඒවැය ගිහිල්ලා දෙනවා මිනිස්සු. ඒ කියන්නේ දැක්කම තේරෙනවා මේ ළමයා කොහේ ඉඳන් ආපු ළමයෙක්ද කියලා. කොළඹ හතේ ළමයෙක් නම් අපිට කොළඹ ළමයෙක් නම් පේනවා ඒක. මේ අහිංසකද මේ අපි වගේ ළමයි තමයි ගිහිල්ලා මේ දවස් 45 කෝස් කරලා ලස්සන ඉංග්‍රීසි කතා කරන්නේ. මොකද හේතුව එහෙමද මේක තනිකරම තවත් එක ක්ලාස් එකක්ද එහෙම නැත්නම් තවත් එක සල්ලි කඩා ගන්න බිස්නස් එකක්ද ඈ කියන ප්‍රශ්නේ අපිට තියෙන්නේ. අපි දැන් තැනක ඉන්නවනේ. ඔයා වුණත් අද අපි අපිට කතා කරන්නේ අපි එතන ඉන්න නිසා. අපිට මෙතන ඉන්න බෑ සම්මුතිත අපි එතන බොරුවක් කරනවා නේ. කියන්නේ අපිට අපේ බ්‍රෑන්ඩ් අපේ කෙලින්ම කිව්වොත් අපේ සන්නාමය. අපිට සන්නාමයක් හැදිලා තියෙන්නේ අපේ ක්වොලිටි එක නිසා. ඒක ඒක ඇත්ත. මම ඒක නෑ කියන්නේ නෑ. නේලක ඇන්ඩ්‍රූ බ්‍රෑන්ඩ් එකක් හැදිච්ච හින්දා දැන් මමත් දැක්කා. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ බ්‍රෑන්ඩ් එකක් විදිහට දවස් 45 මේක බැලූ බැලමට ටික විතර කාවා දිනවා. හරි. අපි අඳුර දන්නේ නැහැ කවුද මේ කියතාව? නේලක ඇන්ඩ්‍රූ ඉංග්‍රීසි ඇකඩමි එකේ ලෙක්චරර් ඇන්ඩ්‍රූ අමරසිංහ, ඒ වගේම නේලක ඇන්ඩ්‍රූ ඉංග්‍රීසි ඇකඩමියේ මොටිවේෂන් ස්පීකර් නේලක කුලරත්න. ඔය දෙනගේ නම් වලින් තමයි මේක හැදෙන්නේ. නේලක ඇන්ඩ්‍රූ නේ. හරි. මට මුලින්ම කියන්න මේ තමයි මේ දෙන්න මේක අයිති ඔය දෙන්නටද?
හරි මට ඉතාලම කිටියෙන් කියන කොහමද මේ දවස් 45ක් කියන්නේ කොහමද මේක මේක අර රෙසිඩෙන්ෂල් වර්ක්ෂොප් එකක් විදියට තියෙන්නේ කොහමද මේක කරන්නේ ඔන්ලයින් යන්නේ ඔන්ලයින් ඔව් ඔන්ලයින් තමයි Zoom වලින් Zoom වලින් හා දවසක් අර දවසක කියන්නේ every other day තමයි lectures තියෙන ළමයට අද තිව්වොත් ආය අනිද්දා දවසර පැය කීයද පැය දෙකක් තමයි දවසක lecture එකක් තියෙන හැබැයි හෙට දවස් දිනේ ප්‍රැක්ටිස් කරන මොකද මේ අර spoken english කියන එක ප්‍රැක්ටිස් කරන්න නැතුව කරන්න බෑ අනිවාර්යම පුහුණු වෙන්න ඕන නැත්නම් කරන්න බෑ ඇන්ඩ්‍රූ මගේ තියෙන ප්‍රශ්නය දවස් 45ක් දවසකට පැය දෙකක් කරලා හෙට ෆ්‍රී දවසක් දීලා ෆ්‍රී නෑ ඒක ප්‍රැක්ටිස් ඩේ එකක් අනිවාර්යෙන් ඒ ළමයි එදා දවසේ ප්‍රැක්ටිස් කරලා අපිට ඇසස්මන්ට් දාන්න ඕනේ ඒක ඔක්කොම චෙක් කරලා මගේ ප්‍රශ්නය මෙච්චර ලොකු ජාත්‍යන්තර ලැන්ග්වේජ් එකක් ඔය දෙන පොදුවේ කතා කර ප්‍රශ්නයක් නෑ පැය දෙකකින් උගන ගන්න පුළුවන් පැය දෙකක් කියන්නේ ඔක්කොම ගත්තොත් පැය 90යි හරිනේ දවස් 45 පැය 90ෙන් මෙච්චර ලොකු ලැන්ග්වේජ් එකක් ඉගෙන ගන්න පුළුවන් පුළුවන් කොහමද මොකද අපි උගන්වන්නේ සරලව බින්දු ඉඳන් උගන්වනවා ඒ වගේම අර අපි මේ හිර වෙලා තියෙනවා මොකද ඉංග්‍රීසි අපි කතා කරේ නැහැ මොකද කතා කරන්න ඕන සිස්ටම් එකක් තියෙනවා ස්ටෙප්ස් තුනක් තියෙනවා ඒ ස්ටෙප් තුන අපි උගන් පොඩි කාලේ අපි ඉගෙනගෙන නැහැ අපි ඉගෙනගෙන ඉඳන් ලියන්න කටපාඩම් කරලා හරි කොහොමද ලියන්න දැන් මම එහෙම අහන්නේ මට ඕගලස් ඕගලස් සැකයි කියනවත් නෙමෙයි නැහැයි කියනවත් නෙමෙයි මේක අපේ මව් භාෂාව නෙමෙයි මේක අපේ මව් භාෂාව නොවන සමහර අයට සිංහලත් බෑ තාම අත කතාව දැන් සිංහල ව්‍යාකරණවත් බෑ තාම අර විදිහට ගත්තොත් මව් භාෂාව නොවන අලුත්ම මෙච්චර ග්‍රම විශාල ප්‍රමාණයක් තියෙන කම්ප්ලිකේටඩ් විෂයක් කොහොමද අපි ඉගෙන ගන්නෙ? ඔකේ විෂයක් විදියට ගත්තොත් ඇවිල්ලා මේක කවදාවත් ඉගෙනගෙන ඉවර ගන්න බෑ චමුත්. ඒ කියන්නේ මේක කොහොමද ලැන්ග්වේජ් එක ඉගෙනගෙන ඉවර කරන්නේ? අපි හදලා තියෙන මේ සිස්ටම් එක ඇවිල්ලා ඒ ලැන්ග්වේජ් එක ළමයට තනියම දවස් 45කින් පස්සේ අපේ තියා කිසිම ගුරුවරයෙක්ගේ ගයිඩන්ස් එකක් නැතුව එයාට එතනින් ඉස්සරහට යන්න පුළුවන් සිස්ටම් එක අපි වැඩේ කරලා දෙනවා. ඔයාලා ගිහලා අපේ Facebook page එක බලන්න පුළුවන්. සාක්ෂි තියෙනවනේ. දැන් අපි මෙතෙන්ට ඇවිල්ලා ඔයත් එක්ක කතා කරන නිකන් නෙවෙයි. ඒ කියන්නේ අපි කරලා අපි උගන්නපු අපේ ළමයි එන්න. කොහෙන්ද මේ concept එක? ඒ කියන්නේ කොහෙන්ද ওই දෙන වාට හිතිච්ච දෙයක්? වාට හිතිච්ච දෙයක්. මම යාගෙන් ගත්ත. කොහෙන්ද මේ concept එක? ඉතින් චමදිත දැන් Apple phone එක ගත්තොත් දැන් ඔක මුකෙක්ට හර හිතිච්ච දෙයක් නෑ. අත්‍තරම කතාව කිව්ව. දැන් ඉතින් මට හිතෙන්න බෑද මෙහෙම concept එකක් ගැන. Because ඉතින් අපි මේ ඒක තමයි වාටද හිතුනේ. අපි දෙන්නට. අපි දෙන්න මේක අපි දෙන්නගේ research එකෙන් අපි කාලයක් තිස්සේ මේ language එක ගැන ඉගෙනගෙන අපි ඒ කියන්නේ අපි කොහොමද මේ language හසුරවන්නේ කියලා විතරක් නෙවෙයි මේ language කොහොමද කෙනෙක්ට පුහුණු කරන්න කියන එක ගැන පවා අපි අධ්‍යයනය කළා අවුරුදු ගානක research එකකින් පස්සේ පටන් ගත්ත දෙයක් මේක. මේක overnight වෙච්ච දෙයක් නෙවෙයි. කට්ටිය අපිව දකින්නේ මේ COVID එකෙන් පස්සේ YouTube හරහා Facebook හරහා වෙන්න පුළුවන් නේද? අපි දෙන්නගේ journey එක දැන් අවුරුදු ගාන. අතල ඔය දෙන්න කවුද? ඉස්සලම අපි නේල කැන්ඩු ඇකඩමිකල් නේ අපි යන්නේ. කවුද ඔය දෙන්නේ? ඒක තමයි චමදිත. දැන් ඔයා ඔය කතාව මම ක්ලාසස් පටන් ගන්නේ අද නම් ඔය කතාව මගෙන් ඇහුවනම් මට සමහරට උත්තරයක් වාර දෙන්න බැරි වෙයි. දැන් මම ක්ලාසස් පටන් ගන්න අවුරුදු ගානක් ළමයි 40,000කට වැඩි උගන්නලා එතනින් හොඳටම ඉංග්‍රීසි කතා කරන ළමයි ප්‍රොඩියුස් කරාට පස්සේ මගේ ළමයිම තමයි මගේ ජීවමාන සාක්ෂිය. මම මොන වගේ ලෙක්චරර් කෙනෙක්ද කියන්නේ. අපි පොඩි කාලේ ඉඳන් ඩිබේටින් කරලා තියෙනවා ඉංග්‍රීසි ඩිබේටින්. ඒ කියන්නේ ඩිබේටින් කරලා තියෙනවා පිට රටවල වල ගොඩක් UN එක ගැන United Nations mandates ගැන ස්ටඩි කරලා තියෙනවා. ජිනීවා කන්වෙන්ෂන් එක ගැන ස්ටඩි කරලා තියෙනවා. ඉතින් සෑහෙන්න බෑග්ග්‍රවුන්ඩ් එකක එක සෑහෙන්න මහන්සි වෙලා සෑහෙන්න ફોකස් කරලා ඩේලි අදටත් වීදුරුවක් ඉස්සරහ මම ස්පීචස් දෙන්න. ඔව් දැන් දරුවෝ ඉන්නේ ඔන්ලයින් ෆෝන් එකෙන්. එතකොට දැන් මම මේක අහන්නේ මේ ප්‍රශ්න ටික निराකරණය කරගන්න ඕනේ. ආහනකොට මම වාගේ ස්ටුඩන්ට් කෙනෙක් කියලා හිතන්නකෝ. ඒතර මට පුළුවන් අඩු ගානේ ප්‍රශ්නයක් හරි අහන්න. මට තේරෙන දෙයක් අහන්න පුළුවන්. වෙරිෆයි කරගන්න. කරගන්න. දැන් ඊළඟ දවසේ ලෙක්චර්ස් නැහැනේ මහත්මයා. ඊළඟ දවසේ අපිට කෝල් කරන්න බලා. ඕනම වෙලාවක අපිට කෝල් කරන්න පුළුවන්. අපි ඩේලි යාලේ හෝම්වර්ක් චෙක් කරනවා. මොකද මේ ඉංග්‍රීසි අපි සිංහල අපිට මේ ට්‍රේන් එකක් වගේ මේ කතා කරන්න පුළුවන්. මොකද අපි ට්‍රොට් එක හුරු වෙලා තියෙන්නේ. ඉංග්‍රීසි වලට අපි ට්‍රොට් එක හුරු වෙලා නැහැ. අපි ටන් ට්විස්ටර්ස්. ටන් ට්විස්ටර්ස්. ඒ ටන් ට්විස්ටර්ස් දෙනකොට අපි ට්‍රොට් එක හුරු වෙනවා. පොඩි කාලේ ඉඳන් අපි අර සිංහල අහලා අපි සිංහල ඔළුවට ගිහිල්ලා තියෙන ඉංග්‍රීසි අපි පොඩි කාලේ ඉඳන් අහන්නේ නැහැ. ඒකයි පොඩි ළමයිට අපි කියන්නේ ඉංග්‍රීසි කාටූන් එකක් හරි බලන්න ඕන. This is the golden era of technology. මේ golden era of technology. Hello Talk කියලා ඇප් තියෙනවා. Omegle කියලා ඇප් තියෙනවා. ළමයි තමන් මහන්සි වෙන්න ඕන. දැන් අපි පැය දෙකකින් යනවා ඊළඟ දවසේ එයා පැයක් විතරගෙන මහන්සි වෙන්න ඕන. ඒ Hello Talk කියන ඇප් එකේ යා ගිහිල්ලා ඒ කමියුනිකේට් කරනවා. මොකද අපි ස්ටුඩන්ට්ස් ලා ඒකට ජොයින් වෙනවා. ඒ වගේම පිටරට අපි ස්ටුඩන්ට්ස් ලා ජොයින් වෙනවා. දවසට පැය භාගයක් කරත් එයාලත් එක්ක කමියුනිකේට් කරනවා. කමියුනිකේට් කරොත් විතරයි කතා කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අහන්න ඕන. හැමතිස්සම දේවල් අහන්න 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 අපේ නොලෙජ් එකට ඉංග්‍රීසි සමනෙන් ඕන තරම් අද ගමේ ගොඩේ අර චයිනීස් රෙස්ටරන්ට්ස් වල තෙල් බෙහෙත් කාරය වගේ ඉංග්‍රීසි උගන්න කඩ තියෙනවා නේ. අපි කොහොම අපි ඇයි විශ්වාස තවදුරටත් ඇයි විශ්වාස කරන්න ඕන ඔය දෙන්නව? විශ්වාස කරලා ළමයි කමෙන්ට්ස් ali මම අගේ ස්පීචස් වල ළමයිම දාලා තියෙනවා Facebook එකේ අනන්තවත් දාලා තියෙනවා ළමයිගේ ලෝම කෙලින් වෙනවා කියලා. ඒ කියන්නේ එච්චර යාල්ට ඒක වදිනවා. يعني අපි මේ ඉංග්‍රීසි විතරක් නෙමෙයි දෙන්නේ. යාල්ට entrepreneurship lessons උගන්වනවා. ඒ වගේම life එක කොහොමද ගොඩ දාගන්නේ කියලා තමන් මහන්සි වෙලා ඉංග්‍රීසි හදාගෙන USD නැති නිසා අපිට මේ දැන් globally මේ ලංකාවේ තියෙන ප්‍රශ්නේ USD නැති නිසා අපි කොහොමද මේ ඉංග්‍රීසි වලින් USD ලංකාවට ගේන්නේ? ඒ වගේ
ඒක entrepreneurship lessons එක තමයි මේ කෝස් එක ගන්නේ. මම තමහරව දැකලා තියෙනවා ඔය grammar ඉගෙන ගන්න ඕනේ නැහැ. ඕක බොරු වැඩක්. grammar නෙමෙයි සමහර class වල advertise කරනවා. grammar නෙමෙයි අපි සරලව උගන්වනවා. grammar වලට පස්සේ දුවන්න එපා. හැබැයි English ඇතුලේ තියෙන grammar එතකොට grammar නැතුව මොන English ඉගෙනවීමක්ද? ඔව් ඒක ඒක පදනම ඒ කතාවේ ඇවිල්ලා පදනමක් නැහැ. නමුත් ඇත්තම කිව්වොත් ඔක උගන්වන system එකේ පොඩි මේ වෙනසක් තියෙනවනේ සම්මුතිත අපි ග්‍රැමම කියලා එක සැරේ ළමෙක්ට දැම්මොත් හිර වෙනවාම තමයි ග්‍රැම අපි දාන්න ඕන හැබැයි ඒක අපි ගුරුවරයා දැනගන්න ඕනේ කොහොමද ලස්සන පිච් ගන්න කියලා එතෙන් තියෙන ගුරුවරයාගේ ටැලන්ට් නමුත් ඉංග්‍රීසි ඉගෙන ගන්න ගියාම අර ටෙන්ස් ටිකම ඉගෙන ගන්න පටන් ගන්නකොටම ඉංග්‍රීසි විෂය ඇත්තම එපා වෙනවා බෝරින් වෙනවා ඇත්ත කතාව එතනින්ම ටෙන්ස් වලින්ම අතෑරපුවා ඉන්නවා බැලූ බැලමට එකයි පාස් පාටිසිපල් කියයි ප්‍රසන් පාස් ඇත්තම එපා වෙනවා එතකොට දැන් ඕගල්ලන්ගේ එක ඊට වඩා වෙනත් දෙයක්ද තියෙන්නේ ඩිස්ක්‍රයිබින් ඇන් ඇක්ටිවිටි කියලා පැටර්න්ස් දෙකකින් තමයි වැඩේ පටන් ගන්න ඒක ඇවිල්ලා ලෝකෙ කොහෙවත් ඒ කියන්නේ මං කියන්නේ ඒකට කොහෙවත්ම Google එකේ සර්ච් කරලා එහෙම දෙයක් එන්නේ නැහැ ඇත්තට මේක මම්ම හොයාගත්ත සිස්ටම් එකක් කොහොමද රාමෙක්ට ඒ දේවල් ඊසිලි ෆැදම් කරගන්නේ කියලා ඉතින් එතනින් තමයි වැඩේ පටන් ගන්නෙ ඔයාට ජොයින් වුණත් හිට වෙනස දෙරේ කොච්චර වෙනස්ද කියලා ප්‍රෝග්‍රෑම් එක දවස් 45ක් යද්දි ඔයාම ඔය කියන කතාව ටික අනිත් දැන් මම අහන්නේ නැහැ මේ මම ජොයින් වුණොත් මට ඉංග්‍රීසි කතා කරන්න දවස් 45න් බැරි වුණොත් මට අර සමහරව ඇඩ්වර්ටයිස් කරන මුදල ආපසු දෙනවා මම එහෙම තැන් වලට යන්නේ නැහැ යන්නේ නැත්තේ ওই විකාර ඕනේ නැති නිසා මොකද්ද දෙන්න පුළුවන් සහතිකය දවස් 45න් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න බැරි කෙනෙක් මෙතනට ඒ මට්ටමට පත් කරනවා කියන එක ඉන්ටර්නැෂනල් ජාත්‍යන්තරයට අවශ්‍ය කරන කෙනෙක් හදනවා කියන එක සහතිකය කියන්නේ චම්මදිත අපි අපේ උපරිමය කරනවා දැන් ඔය ලැන්ග්වේජ් එක පිටිපස්සේ දැන් කෙනෙක්ගේ උනන්දු නැතුව ඔක් කරන්න බැහැ අත්තම කතාව දැන් කෙනෙක් කිව්වොත් ඔක මේ අපි දවස් 45කින් ඔයාලට ඉංග්‍රීසි කතා කරන්න බැරි වෙනවා ඉතින් අපි ආයේ මේ සල්ලි දෙනවා එහෙම කැෂ් බෑක් කරනවා කියලා ඒක ඇවිල්ලා මං හිතන් ජෝක් එකක් ඒක ඒක මාකටින් ටූල් එකක් වෙන්න පුළුවන් මාකටින් ටූල් එකක් වෙන්න පුළුවන් මොකද මේ දැන් ඔයාමගේ ක්ලාස් එකට ආව කියන්නකො ඔබතුමාට ඉංග්‍රීසි පුළුවන් ඒක මං කියන්නේ දැන් ඉංග්‍රීසි බෑ කියලා හිතනකො වෙන කවුරු හරි මගේ ක්ලාස් එකට ආව කියලා එයාට කිසිම උනන්දුවක් නැතුව එයා දවස් 45කින් පිස්සු නටලා ගිහින් ඉවරයි ඉංග්‍රීසි හදාගත්ත නැහැ කියන්නේ මගේ ප්‍රශ්නයක් නෙවෙයි ඒක නිසා අපි ඒ වගේ වගකීම් දෙන්නේ නැහැ බොරුවට හැබැයි ඔයා උනන්දු වෙනවා නම් ඔයා හරියට අවංගවම ඔයාගේ හෘද සාක්ෂිර නොවා වැඩ කරනවා නම් අනිවාර්යයෙන්ම ඉංග්‍රීසි කතා කරන්න. දැන් තරුණයෝ දෙන්නෙක් නේ තාම තරුණ වියේ ඉන්න දෙන්නෙක් නේ. එතකොට අපේ රටටත් කිසියම් දැන් ඩොලර ඕන වෙලාවක් නේ ආර්ථික වශයෙන් අමාරු වෙලාවක් නේ දරුවෙට පන් ටියුෂන් ෆී එකක්වත් ගෙවා ගන්න පුළුවන් තැනක නෙමෙයි නේ ඉන්නේ. ඒතර ඕගල්ලන්ගේ ක්‍රියේටිව් අයිඩියා එකක් නැද්ද? මේ මේකට දායක වෙන්න ඕන කියන එක දැන් තරුණයන්ටනේ මේ රටේ අනාගතයේ තියෙන දේශපාලනේ එපා වෙලා 60 පැන්න අය එපා වෙලා. ඒතර මොකක්ද ඕගල්ලන්ගේ ස්ට්‍රැටජි එක? ඉතින් USD කියන්නේ චමුදිත උදේ 9:05 ජොබ් එකක් කරලා ගොඩ එන්න පුළුවන් රටක නෙමෙයි අපි ඉන්නේ. මිනිස්සු කොච්චර දුක්ඛින්දලා ඔය මාසෙම මේ දුක්ඛින්දලා හම්බ කරන සල්ලි පැයෙන් හම්බ කරන්න පුළුවන් ලෝකෙක තමයි අපි ඉන්නේ අන්තර්ජාලය හරහා. ඉතින් ඔතෙන්දි තියෙන එකම මේ බාධකේ මේ ලැන්ග්වේජ් එක. ලැන්ග්වේජ් එක නැතිනම් තමයි ළමෙක් ටොක් කරගන්න බැරි. ලංකාවේ ඔය ඉහළ වෙලේ ඉන්න මිනිස්සු සහ මුදල් තියෙන සල්ලි තියෙන මිනිස්සුන්ගේ ටූල් එක වෙපන් එක ඉංග්‍රීසි. එයාලා ඒකයි ඒකෙන් තමයි එයාලා ගොඩක් හම්බ කරන්නේ නැහැ කියලා නම් කවුරු හරි මං කැමති ඕනම තැනක ඩිබේට් එකක් කරන්න ඉංග්‍රීසි තමයි එයාලගේ ටූල් එක වෙපන් එක. එතනින් මේ USD ඉන්කම් එකකට හරි මෙතන ගෙදර ඉඳන් ආඩි වල ලැප්ටොප් එකෙන් සල්ලි හම්බ ගන්න ඉංග්‍රීසි ඕන. හැබැයි ගමේ ළමයට කැම්පස් ගිහපු මේ අපේ මේ දුප්පත් ළමයට ඕක නැහැ. මෙතන සමාජයේ විෂමතාවයක් තියෙනවා සහ පොහොසත් මිනිස්සු සහ ඔය උඩ ඉන්න පුටුවල ඉන්න හැමෝම මම කෙලින්ම කියනවා කැමති මේ ලැන්ග්වේජ් එක ගමේ ළමයින්ට බැරි එක දුප්පත් මිනිස්සු ඉන්නේ. එතකොට ඕගල්ලා පැය දෙකක් දවසකට කරලා දවසක් හැර දවසක් දවස් 45ක් ඔන්ලයින් කරනවනම් ඉස්කෝලේ ඇතුළට ගිහිල්ලා වාඩි වෙලා ඉන්න ළමයින්ට ඉංග්‍රීසි බැරි වෙන්නේ කොහොමද එහෙනම්? ඉස්කෝලවල උගන්වන්නේ නැහැ කියන එකද කියන්නේ හරියට? නෑ මම කියන්නේ සිස්ටම් එක දෙකක්. දැන් හිතන්නකෝ චමුද වඩ බඩේ අමාරුවක් තිරනනම් ගිහිල්ලා කාඩියොලොජිස්ට් කෙනෙක්ගෙන් ගිහිල්ලා බෙහෙත් ගන්න නැහැනේ. ඒ වගේ තමයි මෙතන ඇවිල්ලා අපි කතා කරන්නේ ස්පෝකන් ඉංග්‍රීසි ගැන. අපි ඒකට එක්ස්පර්ට්ස්ලා. ඉතින් අපි උගන්වන්නේ කතා කරන්න ළමයට. ඉංග්‍රීසි භාෂාව ඇවිල්ලා මේ ලියන්න කියන පේපර් එකකට 90ක් 100ක් ගන්න උගන්වන්නේ ඉස්කෝලේ සබ්ජෙක්ට් එකට පුළුවන් වුණාට කතා කරවන්න බෑ මේ සිස්ටම් එක. මන් දන්නේ ඕගොල්ලෝ දෙන උත්තරේ මොකද්ද කියලා. ඔය දෙන්න කියන්න හදන්නේ ලංකාවේ මේ වෙනකොට ඉංග්‍රීසි භාෂා ඉංග්‍රීසි විෂය උගන්වන්න තියෙන්නේ එක්ස්පර්ට්ස් ළම දෙන්න ඔය දෙන්න කියන එකද? ස්පෝකන් ඉංග්‍රීසි වලට ඔව්. ඔයගලත් එක හැරෙන්න කෙනෙක් නැහැ. එහෙම කියන්නේ අපේ රිසල්ට්ස් එක චමුදිත. ඒ කියන්නේ මම දක්ෂ ගුරුවරු ඕන තරම් ඉන්නවා. අපි දන්නා ඉන්නවා පර්සනලි. ඒ කියන්නේ අපේ ගුරුවරුත් ඉන්නවා ලංකාවේ. අපි කතා කරපු අය ඉන්නවා. ඉතින් අපි දන්නා ඕන තරම් ලංකාවේ දක්ෂ ගුරුවරු ඉන්නවා. මම කියන්නේ අපේ රිසල්ට්ස් පෙන්නලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඒ කියන්නේ රටාව ළමයට තේරෙනවා සහ ඒක ෆීල් වෙනවා. ඉතින් එතකොට අපේ ළමයි ඉංග්‍රීසි කතා කරනවා නම් එයාලට මට කියන්න බෑ. මම ඉන්න හොඳම ගුරුවරයා කියලා. ළමයට කියන්න පුළුවන්. එතකොට ගමේ ඉන්න කෙනා ඉංග්‍රීසි භාෂාව උගනගන්න එක කොළඹට තරජුණයක් නෙමෙයිද? අත්දැකීම අනුව
අනිවාර්යෙන් තර්ජනය. මම කියන්නේ එක්සිකියුටිව් ජොබ් එකකට යන්න බෑ ඉංග්‍රීසි නැතුව. අඩු තරමේ අපි කියන්නේ ලංකාවේ රටෙන් පිට යන්න ඕනේ නැහැ. අපි කියමු රුපියල් හම්බ කරන්න හරි ඉස්සෙල්ලා එක්සිකියුටිව් ජොබ් එකකට යන්නත් ඉංග්‍රීසි ඕන. ගමේ ළමයට ඕක නැහනේ. ඉතින් ඒ එතන දැන් මේ බෝතල් කාලටයි මේ බත් පැකට් එකටයි ඡන්ද දෙන මේ 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 අසරණ සමාජයක් හදලා තියෙනත් ප්‍රධාන හේතුව ඔය ඉංග්‍රීසි භාෂාව නැති නිසා මේ මිනිස්සු අසරණ වෙලා මේ මේ ඇන්ඩ්‍රෝ ඔබ කියන්නේ නගරේකා නගරේකා ගමේකා ඉංග්‍රීසි ඉගෙන ගන්නවට කැමති නැහැ. අනිවාර්යෙන් නැහැ. ඒක ඕගලන්ට උගන්වන්න එපා කියලා ත්‍රෙඩ් එකක් තියෙනවද? එහෙම නැහැ ඉතින් අපි සමාජයේ ආශ්‍රය කරන සම්බන්ධ අපිට තේරෙන දේවල් නේ. මේ කම්පිටිෂන් දැන් මේ ඉන්ස්ටිටියුට්ස් ඕන තරම් තියෙනවා හතු පිපෙනවා වගේ මේ ඉන්ස්ටිටියුට්ස් එක තියෙන තරගය මොකද්ද ඕගලන්ට? අපිට තරගයක් නැහැ ඇත්තටම. තරගයක් නැහැ. අපිට මේ ෆීල්ඩ් එකේ යාළුවෙක් එක්කත් නැහැ. අඳුරන්නේ කවුරුත් නදන්නේ. ඇයි? වැඩක් නැහැ. මොකද අපේ ගමන අපි යනවා. අපි 100% අපි 100% අපේ දේ දෙනව නම් රිසල්ට් එක හොඳ නම් අපිට අපේ මේ ෆීල්ඩ් එකේ කවුරුත් අපිට වැඩක් නැහැ. අපේ රිසල්ට්ස් අල්ටිමේට්ලි රිසල්ට්ස් වට් මැටර්ස්. කියන්නේ අපි මේ රිසල්ට්ස් තමයි අපේ ફોકસ එක ක්වොලිටි. අපි මෙතන මුදල් වලට නෙමෙයි අපි ફોકસ කරන්නේ ක්වොලිටි සහ ළමයේගේ රිසල්ට් එක. අපේ කන්ටෙන්ට් එක. අපේ ක්ලාස් එකේ මේ තියෙන කන්ටෙන්ට් එක අලුත් කන්සෙප්ට් එකක්. හරිද? ඉංග්‍රීසි ලෙක්චරර් කෙනෙක් වෙනම ඉන්නවා. ළමයව මොටිවේට් කරන්න වෙනම කෙනෙක් ඉන්නවා. මේක අලුත්ම කන්සෙප්ට් එකක්. අපි මේ ලංකාවට ගෙන ආපු කන්සෙප්ට් එකක්. ලෝකෙට ගෙන ආපු කන්සෙප්ට් එකක්. මොකද ලෝකේ වුණත් අපේ ප්‍රොඩක්ට් එක දැන් අපි රෂියාවල ඉන්දියාවල යන සාමාන්‍යයෙන් ඒ රටට යනකොට අපේ ප්‍රොඩක්ට් එක සාමාන්‍යයෙන් යනවා මොකද අලුත් කන්සෙප්ට් එකක්. ඕගල්ලා කියන්න උත්සාහ කරන්නේ ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙටම මේ කන්සෙප්ට් එක හඳුනනවා දුන්නේ අලුත් කන්සෙප්ට් එකක් කියන එකද? ඔව් අපි දෙන්න තමයි හඳුනනවා. Google කරලා බලුවද වෙන කොහොමත් නැද්ද කියලා? සිස්ටම් එක කොහෙවත් නැහැ. Describing activity pattern එක උගන්වන සිස්ටම් එක ලෝකෙ කොහෙවත් නැහැ. දැන් අපි රෂියාවලත් දැන් අපේ කෝස් එකේ යනවා. දැන් අපි try කරනවා එහෙ ඉන්න lecturers ලාට ඒ කියන්නේ රෂියන් වලින් උගන්වන්න පුළුවන් අයට මේ සිස්ටම් එක කියලා දෙන්න. එතකොට අපේ ඇකඩමි එක එහෙමම යන්න පුළුවන්. එතකොට දැන් ලංකාවට USD ඕන වෙලාවක ගේන්න බැරි වෙලා තියෙන ප්‍රශ්නයක් විදියට දකින්නේ තරුණියන්ගේ ඉංග්‍රීසි බැරිකමද? අනිවාර්යෙන් මේක ප්‍රධාන එකක් චමුදිත. ඒ කියන්නේ ඒක අපිට පුළුවන් නම් අපිට මේ ලංකාවේ ඉන්න හැමෝටම එකම විදියකට මේ ලැන්ග්වේජ් එක යූස් කරලා කමියුනිකේට් කරන්න. මම කියන්නේ මේ ෆ්ලුවෙන්සි එක උඩරිමේට යන්න ඕනේ. ඔය ඔයගලගේ ක්ලාස් එකට එන්න පුළුවන් වයස් සීමාවක් තියනවද? අවම උඩරිමේ කියලා? අවම සානේ අවුරුදු 7 ඉඳන් අවුරුදු 70 80 වෙනකම් ළමයි ඉන්නවා අපි. 10 ඉඳන් වගේ ඉන්නවා සාමාන්‍යයෙන්. අමනේ හත අට වගේ අවුරුදු වෙනවා අපි රෙකෝඩින් එක අදාන යාලට බලන්න ෆස්ට් ඩේ එකක්. සාමාන්‍ය 10 ඉඳන් 80 වෙනකන් හයිලි රෙකමෙන්ඩඩ් ඒ වයසවල ඉන්නවා. ඇයි ළමයා ළඟට අරව ගන්නන්නේ නැත්තේ? ඇයි ඔන්ලයින් වලට යන්නේ? දැන් ඕක අසාර්ථක ක්‍රමයක් කියලා නේ කියන්නේ Zoom වලින් කරන්නේ. It is very subjective. ඒක වෙලාව හරිම සාපේක්ෂයි. ඕක ඒ කියන්නේ දැන් මගේ විෂයට මම කියනවා මේක හරිම සාර්ථකයි කියලා. මොකද මට එනවා ජොබ් කරන්න. ඊට පස්සේ මේ සාමාන්‍යයෙන් මේ අපිට සාමාන්‍යයෙන් live class එක හම්බෙන්න බැරි තරම් crowd එකක් අපිට එනවා සාමාන්‍යයෙන් online. ඉතින් ඒකට කොහොමද කීට කරන්නේ? ලංකාවේ මට එකපාරක් class එකකට අපි දෙන්නට ආපු crowd එක අපි බැලුවා දාන්න තැනක් ලංකාවේ දැන් institute එකක් නෑ. ළමයි 5000ක් සටහනක් කොවිඩ් කාලේ සති දෙකකින් ළමයි 5000ක් ආ මුළු ලෝකේ අපේ කියන්නේ ලංකාවේ නම් මුළු ලෝකෙම ආවා ලංකා ස්ටුඩන්ට්ස්ලා. ඒ කියන්නේ ඔන්ලයින් කරන එක ප්‍රැක්ටිකල් කියලා හිතනවා. ස්පෝකන් ඉංග්‍රීසි වලට ඔව්. මම මේක වගකීම් බාර ගන්නවා. ඔව්. ළමයිගේ පැත්තේ ළමයා හරියාකාර ඉගෙන ගැනීමක් කරනවද ඔන්ලයින් Zoom වලට යනකොට? ඉතින් දෙතින් තමන්ගේ උනන්දුව තියෙන්න ඕන සම්මුද කොමරත්. අපි සමහර වෙලාවල් වලට කියන්නේ يعني මෙතන තමන්ගේ උනන්දුව බලපාන 150ක් තියෙනවා. අපේ 150 අපි උපරිමෙන් දෙනවා. අපිට ගිහිල්ලා පාරේ පස්සේ ඕකේ ලෙවල් කරන්න බැරි ටිකක් තියෙනවා. ඉතින් ඒක අපිට කන්ට්‍රෝල් එකක් නැහැ සම්මුද. එතකොට ඕගල්ල මෙතනින් එහාට නතර වෙන්න දෙයක් නැහැ. දැන් අවුරුදු කීයද මේ ආයතනේ පටන් ගන්න? චර දැන් බ්‍රෑන්ඩ් එකක් විදිහටත් වෙලා අවුරුදු දෙකයි. අවුරුදු දෙකයි. එතකොට මෙතනින් එහාට ඉවර දෝගල්ලගේ ගමන ඕගල්ලා මෙතනින් එහාට දැන් මේකම උගන්න ඔන්ලයින් ඉන්නවද? එහෙම නැත්නම් රටේ දැන් මොකද රටට තරුණයෝ ඕන වෙන වෙලාවක්, ඩොලර ඕන වෙන වෙලාවක්. ඒ නිසා ඉස්සරහට ඒ කාලයක් ඇන්ඩ්‍රු නේලක ටියුෂන් ෆීස් ගෙවන්නත් අමාරු වෙන කාලයක්. අත කතාව නැද්ද වෙන ඕගලගේ ප්‍රපෝසල්ස් මේකම එක්ස්පෑන්ඩ් කරන්න? එක්ස්පෑන්ඩ් කරන්න කියන්නේ දැන් අපි කොහොමත් රෂියා වලට සහ ඉන්දියා වලට අපේ මේ ප්‍රොජෙක්ට් එක ගෙනියලා තියෙනවා. ඉතින් ඒක අනිවාර්යෙන් USD ඉන්කම් එකක් ලොකුවටම ලංකාවට ගේන එකක් ඉස්සරහට දැනටත් තියෙනවා. මේක අපි ගොඩාක්ම ලොකුවට එක්ස්පෑන්ඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ටීචර්ස්ලා ට්‍රේන් කරලා අපි ගිහිල්ලා ඒ ටීචර්ස්ලාට මේ සිස්ටම් එක ට්‍රේන් කරලා. ඉතින් එතනින් බැලුවොත් ඉතින් ලොකු USD ඉන්කම් එකකට ලොකු පොටෙන්ෂල් එකක් තියෙනවා වැඩක්. මේක පොඩි එකක් නෙවෙයි, මේ සාමාන්‍ය එකක් නෙවෙයි. ලොකු ඉන්කම් එකක් ගේන්නත් පුළුවන්, මිලියන් ගානක් උනත් ගේන්න පුළුවන්. ඔයා කියන්නේ දැන් ඔයා ඕගොල්ලෝ ඉන්දියාව රෂියා වලටත් ගිහිල්ලා තියෙනවා? ඒ කියන්නේ ඉන්දියන්ස් වලට රෂියන්ස් වලට? ඒක තමයි කියන්නේ. ආ? ඔව්. ඉංග්‍රීසි උගන්නන්න? ඔව්. ඉතින් ඒ කියන්නේ මට තේරුනේ නැහැ. ඒ ලංකාවේ ඉඳලා ඔන්ලයින් ඉන්දියන්ස් ලා රෂියන්ස් ලාට උගන්නනවා. ඒ කියන්නේ දැනටත් ඕගොල්ලෝ ලංකාව ඩොලර්ස් ගේනවා? දැනටත් ගේනවා. ඔව්.
ලෝක පුරා ව්‍යාප්ත කරන්න පුළුවන් නේ. ඒක තමයි දැන් මේ දවස්වල කරගෙන යන්නේ. ඒකයි මම කිව්වා ලංකාවෙත් අපි රිසර්ච් එකක් කරගෙන යනවා කොහොමද මේ කොහොමද ඉංග්‍රීසි භාෂාව හරියටම මොන පළාත්වලට දෝන අපි බැරි ළමයි කොහොමද කියන ලංකාවේ රිසර්ච් එක වගේම අපි ලෝකෙත් දැන් අපි ගිහිල්ලා ඒ ගුරුවරු ට්‍රේන් ගන්න කොහොමද මේ සිස්ටම් එක කියලා දෙන්නේ කොහොමද? පුළුවන් නම් අපි පාසල් මට්ටමේත් ගිහිල්ලා ගුරුවරුන්ට ට්‍රේන් ගන්න අයිඩියා එකක් තියෙනවා. ඉස්සෙල්ලා අපිට ඕන ඇත්තටම ඉන්ටර්නැෂනලි අපේ බ්‍රෑන්ඩ් එක හදන්න. බිකස් ඒක ලංකාවටත් හොඳයි අපිටත් අපේ බිස්නස් පැත්තෙනොත් ඒක ගොඩාක් ලොකු ලංකාවේ ඉංග්‍රීසි ඉගෙනුවේ. ඒතකොට අපේ බලාපොරොත්තුව අපේ ටූරිසම් ෆීල්ඩ් එකටත් ඒ පැත්තත් ප්‍රොමෝට් කරන ගමන් ඉංග්‍රීසි මේ හරි අපි අවසන් කරමු. අවසන් වශයෙන් අහන්නේ ඔය දෙන්නගෙම පොදුවේ තරුණයෝ දෙන්නෙක් ඉඳලා කොල්ලෝ දෙන්නෙක් ඉඳලා යනකොට ගණන් නොගන්න අවස්ථා, විශ්වාස නොකරන තැන්, දැන් මම සාකච්ඡාව පටන් ගත්තෙත් අවිශ්වාසයෙන්නේ, ඒ වගේ තැන් තියෙනවද? වයස ප්‍රශ්නයක් වෙච්ච අවස්ථා තියෙනවද ඔය දෙන්නට? නැහැ, ඇත්තම නැහැ. වයස අපිට කිසිම බලපෑමක් වෙලා නැහැ. මොකද කට්ටිය කැමති යන් මොකද දැන් ඉල්ලන්නේ තරුණයෝ, දැන් ඉල්ලන්නේ මේ යන් බ්ලඩ් එක. මොරල් එලා කොහොම හරි ඉගෙන ගන්න. මොරල් එකයි කොල්ලෝ කෙල්ලෝ ඉල්ලන්නේ. ඒකට කැමති ගොඩක් අය. අපේ يعني ප්‍රින්සිපල්ලා يعني මිනිස්ටර්ස්ලා බව අපේ ක්ලාස්වලට ඇවිල්ලා දිනවා. බර්සරි. මිනිස්ටර්ස්ලා බව එනවා. ඔව් එනවා. ඔන්ලයින් ක්ලාස් කරනවා. එයා කවුරුත් එයාලා දකින්නේ නැහනේ. අපිට පර්සනලි අපිට කෝල් කරලා කියනවා. ක්‍රිකටර්ස්ලා ඇවිල්ලා දිනවා. ඔය දැන් ක්‍රිකටර්ස්ලා සාමාන්‍ය අර බැරි අය කතා කරන්න හොඳට ඇවිල්ලා තියෙනවා. මම නම් අහන්නේ දැන් ඔය බැරි කතා කරන අය ඔයගලන් ඉංග්‍රීසි ඉගෙන ගත්ත කට්ටිය. හරි 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 දැන් ඔය කතා කරන්නේ. ආ හා. ඒක ක්‍රිකටර්ස්ලා ඇවිල්ලා තියෙනවා. මිනිස්ටර්ස්ලා ඉගෙන ගන්නවා. ආ ඒගොල්ල කැමති නැහැ පබ්ලික් ක්ලාස් වලට ඉන්න බැරි නිසා. නෑ පබ්ලික් එනවා. පබ්ලික් ක්ලාස් එකට නම් මොකද එයාලා කියලා කවුරුත් දන්නේ නැහනේ. පේන්නේ නැහනේ. නෑ නෑ මම කියන්නේ ඔන්ලයින් ක්ලාස් වලට ඉන්නේ. ඔන්ලයින් එනවා. මම මේ දැන් නම අහන්නේ නැහැ. ඉවර වෙලා ඇහුවොත් ඔයාට ලැයිස්තුවක් දෙන්න පුළුවන් මේ අපි ඉගෙන ගත්ත කට්ටිය කියලා. ඔව්. ඔයාට දෙන්න පුළුවන්. ප්‍රසිද්ධිය කියන්නේ. ඒක හොඳ නැහැ. ඒක හරි නැහැ. පුදුකල ගැත්තිය තියෙනවා. හරි. ඇන්ඩ්‍රෝ මොකද අවසන් වශයෙන් ඔයාට කියන්න තියෙන්නේ? අපි අපෙන් වෙන්න රටට වෙන්න ඕන දෙයක් තියෙනවා. අපි ඕන වෙලාවක අපි දෙන්න දෙන්නෙක් විදිහට ලෑස්ති ඩොලර්ස් ගේන්න වැඩ කරන්න. ඉතින් අපි හැමතිස්සෙම කියනවා ඒක. ඒකත් එක්ක ඉතින් අපි මේ ඉංග්‍රීසි වැඩේ ඉතින් කොහොමත් කරනවා. අපි මේක පටන් ගත්තේ රටට දෙයක් කරන්න ඇත්තටම. ඉතින් අපි ව්‍යාපාරික වපසරියකින් දිනු වෙන්නත් හේතුව මම හිතන්නේ අපේ පර්සෙප්ෂන් එක වෙන්නත්. බොහොමත්ම ස්තුතියි. අලුත් විදිහට අලුත් මනසකින් අලුත් thinking pattern එකකින් හිතන අය හරහා ඉංග්‍රීසි භාෂාව අපි හිතුවේ නෑනේ ඉංග්‍රීසි වලින් ඩොලර් හොදන්න පුළුවන් කියලා. අලුත් කතාවක්. ඉංග්‍රීසි වලින් රටට ඩොලර් ගේන්න පුළුවන් කියන කොල්ලෝ දෙන්නෙක් අපිට හම්බ වුණේ. ඒ නිසා බලමු. මම හිතනවා ඒක කයිවාරුවක් පම්පෝරියක් නෙමෙයි. ඇත්තටම දැන් කරලා තියෙනවා කොහොමනේ ඉන්දියායි රෂ්‍යයි නේද? බලන්න පුළුවන් ඉතින්. ඒ නිසා මේ බලන්න පුළුවන් කියලාත් කියනවානේ චැලෙන්ජ් එකක් වගේනේ මට කිව්වොත් ගුවන්නම් බලන්න පුළුවන් කියලා. හරි ඒ කියන්නේ අපි විශ්වාසයේ විශ්වාස එක්තරා මට්ටමකට අපි කවුරුත් විශ්වාස කරලා යන්න එපයි මේ ගමන. හැමතිස්සෙම සැක් කරන්නත් බැරි නිසා බොහොම ප්‍රස්තුති නේලක ඇන්ඩ්‍රෝ ඉංග්ලිෂ් ඇකඩමිය එහි ලෙක්චර් ඇන්ඩ්‍රෝ අමරසිංහ එවගේම මෝටිවේෂනල් ස්පීකර් නේලක කුලරත්න ඔය දෙනගේ නම් දෙකෙන් තමයි හැදුනේ නේලක ඇන්ඩ්‍රෝ ඉංග්ලිෂ් ඇකඩමි රයිට් දවස් 45 ඉංග්ලිෂ් බැරි වුණොත් කියන්න අපි නිකන් ඉඳලා නෙමෙයි දවස් පැය දෙකක් දවසකට කරලා ඉතුරු දවස පිස්සු නටලා ඊළඟ දවසේ ආපහු පොත් පෙරලගෙන කරලා ඉවලා දවස් 45 මුකුත් ඉගෙන ගන්න බැරි වුණා කියලා එහෙම කමෙන්ට් කරන්න එපා නේද මේ වෙන දෙයක් තිබුණොත් ඕන තරම් ඕන දෙයක් කමෙන්ට් කරන්න හරි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි